අද දිනෙදී බස්නාහිර සබරගමුව මැදම හා වයඹ පළාත් තුල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තත් සුපුරුදු ආකාරයට මේ නිති දිග කොටසේ තියෙන වර්ෂාපතනය තවදුරටත් අපි අපේක්ෂා කරනවා. හැබැයි ප්‍රමාණාත්මකව මේ වර්ෂාපතනයේ අඩුවීමක් තියෙනවා. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර සබරගමුව වයඹ මැදම වගේ පළාත්වල සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිවුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත් විශේෂයෙන්ම සබරගමු පළාත ඊට අමතරව අපිට කළුතර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවකුත් අද දිනෙත් අපි බලාපොරොත්තු. දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තොත් විශේෂයෙන්ම මේ සුළඟේ වේගයේ වැඩි පළාත් හැටියට අපිට කියන්න පුළුවන් උතුරු, උතුරු මැද, වයඹ, තිරිකුණාමලය, ඊට අමතරව හම්බන්තොට, නුවර, නුවර එළිය සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්තේ මේ සුළඟේ වේගයේ සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දිවයින වටා තියෙන මුහුත් තීරවල වැසි තත්ත්වය ගත්තොත් පුත්තලම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල විශේෂයෙන්ම සවස් ජාමේ සහ පාන්දර වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. සුළඟේ වේගය වැඩි තැන් ගත්තොත් විශේෂයෙන්ම පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වාත් මාතර සිට පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල සුළඟේ වේගය පැට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ බේරුවල ඉඳන් හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයේ අපි ගත්තම මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. සමහර අවස්ථාවල මේ රළ ඉහළ යෑම හේතු කොටගෙන මුහුදු ජලය ගොඩබිම කරා ළඟාවීමේ හැකියාවන් තියෙනවා. නීති දිග කොටසේ පවතින මේ වැසි තත්ත්වයේ අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. වැසි තත්ත්වය නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. පොල්ගස්සෝ විට සීමලාගුඩ මැල්වත්ත ප්‍රදේශයට අද අලුයම දක්වා ඇති වූ තද සුළං තත්ත්වය නිසා දෙනිය පාර ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ බෝමළුවේ ඉදිකර තිබූ පහන්වට මතට නාගසක් කඩාවැටී තිබුණේ මෙලෙසින්. එමෙන් මෙම ප්‍රදේශයේ නිවාස 35කටද සුළඟින් දැඩි අලාභානි සිදුව තිබෙනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරලයිනා තේවත්ත ප්‍රදේශයේදී අද උදෑසන ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වුණා. වටවල පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයට කඩා වැටී තිබූ ගස ඉවත් කර ගමනාගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කිරීමට පියවර ගත්තා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා හැටන් නුවරඑළිය මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.